අද අපි SLPHI YouTube channel එකෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ෂණික ආහාර සහ බෝන ඕන රෝග සම්බන්ධව. මේ ලෝකේ ජීවත් වෙන සියලුම දෙනාට ආහාර අවශ්‍ය වෙනවා. මිනිස්සු වෙන්න පුළුවන්, සත්තු වෙන්න පුළුවන්, නැත්නම් අනිකුත් ජීවීන් වෙන්න පුළුවන්. මේ හැමෝටම තමන්ගේ ශරීර වර්ධනයට සහ පරිවෘත්ති ක්‍රියා සිදු කර ගැනීමට ආහාර අවශ්‍ය වෙනවා. ෂණික ආහාර ලබා ගැනීම ඇත්තටම ඔබට නරකද? එහි පෝෂණය සහ බලපෑම් පිළිබඳව ඔබ දැනගත යුතු සියලු කරුණු මෙම වීඩියෝ තුළින් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ෂණික ආහාර බොහෝ විට පෝෂණ ගුණයෙන් දුර්වලයි. ඒ වගේම ඒ වගේ කැලරි ප්‍රමාණය වැඩි. වාණිජ වශයෙන් නිපදවන මේ වගේ ෂණික ආහාර දිනපතා අධික ලෙස ආහාරයට ගැනීම තුළින් ඔබට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරන්න පුළුවන්. ෂණික ආහාර සාමාන්‍යයෙන් පෝෂණය අතින් දුර්වලයි. සමහර පර්යේෂණෙන් ඔප්පු කරලා තියෙනවා සාමාන්‍යයෙන් ෂණික ආහාරවල තියෙන්නේ සීනි, ලුණු, සම්තෘප්ත මේදාම්ලේ, ට්‍රාන්ස් මේදය සහ එම ආහාර කල් තියාගන්න එකතු කරපු රසායනික ද්‍රව්‍ය කියලා. ඒකෙන්ද සාමාන්‍යයෙන් ෂණික ආහාරවල අපිට අවශ්‍ය වැදගත් පෝෂක පදාර්ථ අඩංගු වෙන්නේ නැහැ. නමුත් කවුරු හරි කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අපි ගන්න සාමාන්‍ය ෂණික ආහාරවල මාළු, බිත්තර, මස් වැනි ප්‍රෝටීන් වලින් බහුල ආහාර තියෙනවා කියලා. නමුත් කෙසේ වෙතත් ෂණික ආහාරවල එම ද්‍රව්‍ය අඩංගු වෙලා තිබුණත් ගොඩක් වෙලාවට සීනි, ලුණු, සම්තෘප්ත මේදාම්ලේ, ට්‍රාන්ස් මේදය බහුලව අඩංගු වෙනවා. අපි මීළඟට බලමු මෙම ආහාර ලබා ගැනීම නිසා ඔබට කෙටි කාලීනව ඇතිවෙන්න පුළුවන් බලපෑම් මොනවාද කියලා. මෙම ආහාරවල බහුලව සීනි, ලුණු, සම්තෘප්ත මේදාම්ලය, ට්‍රාන්ස් මේදය වැනි ද්‍රව්‍ය අඩංගු වෙන නිසා ශරීරයේ ඒවට දක්වන ප්‍රතිචාර අනුව මිනිසුන්ට ඇතිවෙන්න පුළුවන් කෙටි කාලීන බලපෑම් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔබ දන්නවා මිනිස් ශරීරයේ සීනි මට්ටම පාලනය කරන්නේ ඉන්සුලින් මගින්. ඔබ ගන්නා ෂණික ආහාර ශරීරය තුළදී ඉතා ඉක්මනින් බිඳවැටීමට පත් වෙලා ග්ලූකෝස් බවට පත් වෙනවා. එම නිසා ශරීරයේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා. එම වැඩි වෙච්ච රුධිරයේ සීනි මට්ටම පහළ හෙලන්න ශරීරය මගින් ඉන්සුලින් වැඩිපුර ස්රාවය වෙනවා. එතකොට ඉන්සුලින් වැඩිපුර ස්රාවය කරාම රුධිරයේ සීනි මට්ටමේ ඉතා ඉක්මනින් පහළ හෙලන්න පුළුවන්. එතකොට වෙන්නේ ගොඩක් කාලවලට මිනිසුන්ව වෙහෙසබර ගතියක්, විඩාබර ගතියක් දෙනවා. ඒ වගේම ඔබ චුට්ටකට කලින් ආහාරයක් ගෙන හිටියත් නැවත ඔබට ඉක්මනින් බඩගින්නක් එනවා. එතකොට වැඩිපුර ආහාර ගැනීමට ඔබ යොමු වෙනවා. ඒ වගේම තමයි ෂණික ආහාරවල ගොඩක් ලුණු තියෙනවා. ඉතින් ලුණු වැඩිපුර ගත්තාම අපේ රුධිර නාලවල ක්‍රියාකාරීත්වයට බලපානවා. ඒ නිසා රුධිර නාල ක්‍රියාකාරීත්වයට බලපානවා ගොඩක් වෙලාවට රුධිර පීඩනය වගේ රෝග තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඔබ වැඩිපුර ෂණික ආහාර ආහාරයට ගැනීම නිසා ඔබට ශරීරයට ලැබෙන්න ඕනි පෝෂණය හරියට ලැබෙන්නේ නැතුව යන්න පුළුවන්. මොකද ඔබ වැඩිපුර ෂණික ආහාර ආහාරයට ගත්තාම ඔබට වෙනත් ආහාරයක් නැත්තම් පළතුරු, එළවලු වගේ දෙයක් ආහාරයට ගන්න අවස්ථාව නැති වෙනවා. එතකොට ඔබගේ ශරීරයේ තිබිය යුතු පෝෂණ මට්ටම නිසි ආකාරව පවත්වා ගන්න ඔබට බැරි වෙනවා. ඒ වගේම තමයි ඔබට ශරීරයේ අවශ්‍ය වෙන තන්තුමය ආහාර ප්‍රමාණයද ඉතා අඩු ප්‍රමාණයක් තමයි ඔබ ෂණික ආහාර ආහාරයට ගැනීම තුළින් සිද්ධ වෙන්නේ. ඔබ දිනපතා දිගටම ෂණික ආහාරවලට පුරුදු වෙච්ච කෙනෙක් නම් ඔබට එළවලු සහ පළතුරු වලට තියෙන කැමැත්ත අඩු වෙනවා. මොකද මෙම ෂණික ආහාර ඉසා රසවත් සහ ඉක්මනින් ජීර්ණ වෙන ආකාරයෙන් සකස් වෙලා තියෙන හින්දා. එතකොට ඔබට අවශ්‍ය කරන පෝෂණය ඔබේ ශරීරයට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ෂණික ආහාරවලට ඇබ්බැහිවීමක් දකින්න පුළුවන්. මොකද සීනි වලට ගොඩක් කලාවට මිනිස්සු ඇබ්බැහි වෙනවා. ඉතින් ෂණික ආහාරවල සීනි, ලුණු වගේ දේවල් අඩංගු වෙන නිසා මේවට ඇබ්බැහි වීමක් දකින්නත් පුළුවන්. මීළඟට අපි කතා කරමු ෂණික ආහාර දීර්ඝ වශයෙන් ලබා ගැනීම නිසා දිගු කාලීනව ඔබගේ සෞඛ්‍යයට ඇති වෙන්න පුළුවන් ගැටලු මොනවද කියලා. සීනි, ලුණු, සම්තෘප්ත මේදාම්ලේ, ට්‍රාන්ස් ෆැට් වැනි ද්‍රව්‍ය අඩංගු ෂණික ආහාර දීර්ඝ කාලීන වශයෙන් ඔබ ආහාරයට ගන්නවා නම් ඔබට තරබාරු බව, ඉන්සුලින් වලට ඇතිවන ප්‍රතිරෝධතාවයේ, ටයිප් 2 ඩයබටිස් ඇන් හෘද රෝග වැනි තත්ත්ව ඇතිවීමට ගොඩාක් වෙලාවට ඉඩකඩ තියෙනවා. මෙම ආහාර ඉතා විශාල වශයෙන් ලබා ගන්න ගොඩාක් අයට
ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබ ගන්නා ආහාරවල තන්තුමය ස්වභාවය අඩු නිසා ඔබේ ශරීරයට ලැබිය යුතු තන්තු ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ආහාර ජීර්ණපත්යේදී මලබද්ධය, ඒ වගේම කැන්සර්, පිළිකා තත්ත්වයන් වගේ ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම මලබද්ධ දීර්ඝ කාලීනව තිබීම අර්ශස්වැනි රෝග තත්ත්වයන් වලට බලපානවා. ඔබ සනිකා ආහාර ආහාරයට ගන්නවා නම් ඔබට ඇත්තටම ශරීරයට ලැබෙන්න ඕනි පෝෂණය ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ශරීරයට ලැබෙන්නේ පිටි, සීනි, ලුණු, සම්තෘප්ත මේදහම්ලේ සහ ට්‍රාන්ස්ෆැට් වැනි ද්‍රව්‍ය. එම නිසා ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන්න පුළුවන්. එතකොට ඔබට පිටින් පැමිණෙන සියලුම ලෙඩ රෝග උදුරවලට ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා. ඔබට හොඳ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් නැති වුනහම ඔබට සියලුම රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්. එසේම ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම්, ඔබ පාසල් යන දරුවෙක් නම්, ගොඩක් කලාවට ෂණික ආහාර පමණක් ආහාරයට ගන්නවා නම් ඔබට මතක ශක්තිය සහ ඉගෙනීමට හැකියාවද අඩු වෙන්න පුළුවන්. මොකද ඔබ ගොඩක් කලාවට ආහාරයට ගන්නේ ෂණික ආහාර නිසා. ෂණික ආහාරවලදී මම ඉස්සෙල්ලා කතා කරා වගේ ගොඩක් කලාවට ඔබට වෙහෙස බර ගතියක්, විඩා බර ගතියක්, නිදි බර ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ඉගෙන ගන්න තියෙන අවස්ථාව සහ මතක තබා ගැනීමට තියෙන අවස්ථාව බොහෝ විට අඩු වෙන්න පුළුවන්. ඔබ වැඩිපුර සනික ආහාර ආහාරයට ගන්නකොට ගොඩක් කලාවට ලුණු වැඩිපුර ආහාරයට ගන්නවා. ලුණු වැඩිපුර ආහාරයට ගැනීම රුධිරයේ පීඩනය වැඩි කරන්න ගොඩක් කලාවට ඉවහල් වෙනවා. එම නිසා ඔබට හાર્ට් ඇටැක්ස් නැත්නම් ස්ට්‍රෝක්ස් ආඝාතය වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ට්‍රාන්ස්මේදයේ සහ සම්තෘප්ත මේදයේ අඩංගු ආහාර ගැනීම ශරීරයේ ලෝ ඩෙන්සිටි ලිපෝ ප්‍රෝටීන් නැත්නම් LDL වැඩි කරන්න පුළුවන්. LDL වැඩි කරනවා කියන්නේ අපිට ශරීරයට අනවශ්‍ය නැත්නම් අපි කියනවා අහිතකර කොලෙස්ටරෝල්, බෑඩ් කොලෙස්ටරෝල් වැඩි කරන්න ගොඩක් වෙලාවට ඉවහල් වෙනවා. LDL ශරීරයේ වැඩිවීම නැත්නම් බෑඩ් කොලෙස්ටරෝල් ශරීරයේ වැඩිවීම මගින් ගොඩක් වෙලාවට හෘද රෝග තත්ත්වයන් නැති වෙන්න බලපාන එක නිසා ඔබ වැඩිපුර ෂණික ආහාර ආහාරයට ගන්නවා නම් ඔබේ ශරීරයේ LDL මට්ටම ඉහළ යන අතර ඔබ ගොඩක් වෙලාවට හෘද රෝග සඳහා ලොකු නැඹුරුතාවයක් දක්වනවා. ෂණික ආහාරවල ගොඩක් කැලරි තියෙනවා. ඉතින් වැඩිපුර කැලරි ආහාරයට ගැනීම තුළින් ඔබේ තරබාරු බව ඇති වෙන්න පුළුවන්. මොකද ඔබ වැඩිපුර කැලරි ආහාරයට ගන්නවා වගේම ඔබ එම කැලරි දහනය කළ යුතු. නමුත් ඔබ ඉගෙන ගන්න ළමයෙක් නම් නැත්නම් ඔෆිස් එක වැඩ කරන කෙනෙක් නම් ඔබට ව්‍යායාම කරන්න තියෙන ප්‍රමාණය අඩුයි. එම නිසා ගොඩක් වෙලාවට වැඩිපුර කැලරි ආහාරයට ගැනීම ඔබේ තරබාරු බව වැඩි කරන්න හේතු වෙනවා. ඔබේ තරබාරු බව වැඩිවීම ගොඩාක් සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න බෙහෙවින්ම බලපානවා. එම නිසා ඔබ ෂණික ආහාර ගන්නා කෙනෙක් නම් ගොඩක් වෙලාවට සෞඛ්‍ය ගැටලු ඇතිවීම නැති හැකියාව ඉතාමත් ඉහළාගයක් ගන්නවා. මානසික සෞඛ්‍ය ගැන කතා කරොත් ඔබ වැඩිපුර ෂණික ආහාර ගන්න කෙනෙක් නම් ගොඩක් වෙලාවට ඔබගේ මානසික සෞඛ්‍යයටත් එම ෂණික ආහාර බලපානවා. වැඩිපුර ෂණික ආහාර ආහාරයට ගන්නා කෙනෙකුට ડિප්‍රෙෂන්, ඇන්සයිටි වැනි මානසික රෝගී තත්ත්වයන් ඇති වීමටත් ගොඩක් වෙලාවට ඉඩකඩ තියෙනවා. ඔබ දිනපතා ෂණික ආහාර ගැනීමට පුරුදු වෙයිද? එහෙනම් ඔබ අදම මතක තියාගන්න ෂණික ආහාර දිගටම ගන්න එක නවත්තන්න. මොකද නැත්තම් ඔබට ටික කාලයක් මේක දිගටම කරගෙන යනකොට ගොඩක් වෙලාවට ඔබට මම කලින් සඳහන් කරපු කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් ඇති වෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ෂණික ආහාර වෙනුවට ඔබට පුළුවන් එළවලු, පළතුරු, ඒ වගේම තන්තු වැඩි ආහාර නිවසේදීම සාදාගෙන පරිපෝෂණය කරන්න. ඉතින් ඔබට සෞඛ්‍ය සම්පන්නව ලස්සනට ඇඟේ හැඩය ලස්සනට තියාගෙන ජීවත් වෙන්න අවශ්‍ය නම් ඔබ ඇත්තටම ෂණික ආහාර වලින් ඉවත් විය යුතුයි. ඉතින් මේ වගේ වටිනා සෞඛ්‍ය පණිවිඩ දැන ගැනීමට කැමති නම් subscribe කරන්න SLPHI YouTube channel එක. නැවත හමු වෙනතුරු ඔබට සෞඛ්‍යමත් දිවියක්.